අද ධර්ම දක්ෂණ වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම්කොට වදාළ ගරු දේශකයණන් වහන්සේ. කඩවත මංකද පාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමේනිර් මාත්‍රු සද්ධර්මවාගිෂුවර විචිත්‍රපානී පූජ්ජ කොළමිස්සේ දම්මානන්ද ස්වාමයෙන් වහන්සේ. අවසරයේ ස්වාමයෙන් වහන්ස සමන්තහා චක්කවාලේසූ අත්‍රා ගච්චන්තුදීවතහා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ගමොක්කදන් දම්මස් සවෙන කාලෝ අයම්බදන්තහා දම්ම සවන කාලෝ අයම්බදන්තහා දම්ම සවන කාලෝ අයං බදන්ත නමුතස්සෙ භගෙවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු වරහතු, සම්මාසංබුද්ධස්ස පූජනීය පින්වත් මහා සංගරත්නය නවසරයි. මේ උතුම් සම්බුදු දහමට කැමති, මේ සුන්දර සද්ධරමේ රසය මිහිරියාව විඳගන්ටහිත ඇති කාරුුණික පින්වත්නි. පින්වත් ඔබ අපි අදදවස්සිත් මේ සූදානම් වෙන්නේ, අපගේ ශස්සරු වූ ගෞතම බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවිෙන් දෙවියන් මිනිසුන් ඔබ මම මේ අපි හැම දෙනාගේම සංසාරිික දුකදැකලා ඒ කෙරෙහි උන්වහන්සේගේ හිතේ ඇතිවුන අප්‍රමාණ මහා කඩුනාවිං අපි හැම දෙනාගේම සංසාර විමුක්තිය සාධනය කරගැනීම පිණිස්ස අපි හැම දෙනාටම අවශ්‍ය ජීවිත අවබෝධය ලබාගැනීම පිණිස්ස අප්‍රමාණ වෙහෙසක් දඩලා දේශනාකොට වදාල ඒ උතුම් මිහිරි සද්ධරමයෙන් කොටසක් දේශනා කර වගෙන ශ්‍රවනය කරන්ටයි අපේ මේ බලාපොරොත්තුව ඉතිං අදදවසේ මේ උතාරතර වූ ධර්මානුශාසනාව මේ විදිහට දේශනා කරවල. ලක්ෂ සංකයාත මහා ජනතාවකට මේ උතුම් ධරමේ හඬ ඇසෙන්ට සලස්වල. ධර්මදානමය මහා කුසලේ රැස්කරගන්ට පින්වත් පිරිසක් සෝධානමයෙන් සිටිනවා. මාලබේ කහන්තොට පාර, අංක දාසය ජී විසි නමය ලිපිනේ පදිංචි චම්පිකා දිසානායක මහත්මිය සහ මුල්ලේරියාව උඩුමුල්ල මාලිගා ගොඩැල්ල පාර අංක එකසිය විසි හතරෙන්ක් එ ලිපිනේ පදිංචි එම් වසන්ති මහත්මිය කියන පින්වත් දෙපල අද දවසේ මේ උදාරතර වූ මහා පින්කමට පින් බර දායකත්වය ලබාදමින්. ඒ මහත්තුූ ආනිසංසේ ලබාගන්ට පින්වන්ත වෙලා තියෙනවා. ඒ පෙන්වා දෙපලට ඉතාම උතු මරමුණු කීපයක්ම මේ පින්කමේදී මුල්වෙලා තියෙන බව අපට සිහිපත් කල්ලා තියෙනවා. ධර්ම දේශනා අවසානයේදී ඒස් සියලු කාරණ සිහිකරලා පින්පෙත් අනුමෝදංක ලාසිලුවාද කරන්න අපි බලාපොරොත්වෙනවා. අපි අද මේ ශ්‍රවනය කරන මේ දේශනා කරන මේ උතුම් බුද්ධ අනුසාසනාවේ. අපි උපදවාගන්නා වූ මේ සියලෝ මානිසංස දෙවියන්ටත් අද මේ පින්කමට දායකටවය දන්නේ දෙපලගේ නමින් මියගිය ඔබ අපි හැම දෙනාගේම නමින් මියගිය සංසාරගත සියලු ඥාතයෙන්ටත් සුජීවත් වවිඳගන දහම් දායකත්වය දන්න චම්පිකා දිසානායක මහත්මිය එම වසන්ති මහත්මිය ප්‍රධාන පින්වත් ඔබ අපි හැම දෙනටම මෙලව පරලව දෙලව ජීවිතතයේ යහපත පිනිසත් ධර්මාවබෝධය පිණිසත් සංසාරදුකින් අතමින්දී ඒ උතුම් මමාමහානිවනින් සැනසීම පිණිසත් එකසේ හේතුවේවා වාසනාවේවා කියන අධිෂ්ඨානය ඇතුව අදත් අපි මේ මහා පිංක මාරම්භ කරන්න කාරුුණික පින්වත්න ඔබට මතක ඇති අපි ගියසතියේ ධර්මානු ශාසනාව අවසංකරපු විදිහ චුල්ලකම්ම විභංග සූත්‍රයේ තමයි අපේ මේදිනවල මාතෘකාව ම මුලින් සිහි කළා කලින්දා ධර්මාණු ශාසනාවද මේ දේශනාව ඉතාම පසිද් දේශනාව. බුදුරජාණන් වහන්සේගේ කාලිත් මේක පසිද්ධයි. වර්තමානනිත්දැ අපි පුංිකාලෙ මේ දරම ඉගෙන ගන්න කාලෙත් මේ දේශනාව පසිද්ධයි. දැන් අවු දුදත්තිහක් විතර ගහිල්ලා ද තත්මය දශනාව පසිද්දයි. අනාගතේටත් මීට වඩා පසිද්ධ වෙන, මීට වඩා මිනිස්ව අතර භාවිතාවෙන දේශාව බවදට පත්ති්‍රෙන. ඉතාම විි්ට දේශනාවක් බදුරජාණන් වහන්සේගේ ඒවඋත්තුම් දේශනා මාලාවෙ තියන මේ චුල්ලකම බංග සූත්‍රය. මොක දේක අපේ ජීවිතවලටම එක එල්ලේම බලපාන නිසා හැමෝම ඇත්තටම කියනව නම් ආගං ජාතිබේදකින් තොරව. තමාට උප්පත්තින් වැළඳගැතිය නාගම ලැබිලතින ජාතිය මේවායින් තොරව. මනිස්ු අද වෙනකොට බුද්ධිමත්ව කල්පනා කරන්න ධර්මතාවයක් නිදේශනාව ඇතුලි තියෙනවා. ඒ නිසා අපිත් එක්ක දැන් මේ ධරමානු ශාසන ශ්‍රවණය කන බොහෝ ස්ශ්‍රාවකයෝ අපත් සමග කතාහ බා කරන්න ඔබොෝ වෙලාවට එතනද අපිට මුණගැහෙනවා නොෙක් ආගම්වල්ට අයිති. නොයෙක් ජාතිකත්ව ඇති අය. එකන සිංහල බෞද්ධ කියන කොටස කොහොමත් මේක ඇතුළ ඉන්න නිසා ඊට පිට අර නොයෙක් ජාතියාගංවලට අයිතියයි. මේ දේශනාව බොහම කැමැත්තෙන් අහනු අසහ. මේ දේශනාවේ වෙනත් කරුණු. අනේ සාමිනස මෙ මේටිකත් මේකට එකතු කළල කියවන්න හොඳදයි ටික කියවුණ අපිට බොම කැමැති කියලා. සමහර අපිට නොෙක්විති පනිිවිට ලියුම් කෙටි පනිවිට අන්තර ජාලයෙන්හෙම කතාගරල කිය නවස්ථා තියනවා පෞගි කාලයෙකුුණා. ඒ වගේම මම ගේිය සතියඔබට සිහි කළා අපේ ධර්මාශ්‍රමී පදුම බුදුරජාණන් වහන්සිගිස්ශ්‍රී නාමයේ තිදිවෙන පදුම මුනිගුණ මහාසෑයට අපි මුල්ගල් තැබුවා මේ ගිය විසි හතරවැනිදා සඳුදා. ඉතිං අපි ඉතාම සරල උත්සවයක් සූදානන් කළේ නමුත් මහා විශාල සෙනගක් රැස්සුුණා. අපටත් ඒ සංවිධාහයක පින්නතුන්ටත් ඒගේ මුල්ගල් තැබීමට සහ චෛතරාජන් වන් සිදුකිරීමට මොලිකත්තය ගන්න අපේ පෙන්ව ජානක සේනාධිපත් මැත්තුමා ඇතුළු ඒ කණ්ඩාය මේ පින්නතුන්ට දුරකත නැමතුන් දෙතුන් දහකට වැඩිය ඇවිල්ල තිබුණා. ඉති ඒ නිසා අපි සතුට වෙනවා විශේෂෙන් අපි සතුටු වෙන්නේ මේ පනිවිඩය ගැන කියනවට වඩා මේ දර්මානු ශාසන බොහෝ දෙනෙක් බොහොම උනන්දුවෙන් ශ්‍රවනය කරනවා කියන එකයි අපියකින් දැනගත්, ඒකයි අපිට විශේෂෙන් සතුටු. එතකොට ඒ ධර්මාන්ශාසන ශ්‍රවණය කිරිමි වටිනාකම ඔබ දැන් දන්න. ධර්මය පිළිබඳව උනන්දුව දැක්කිම වටිනාක ඔබටම තේරිිලා තියනවා ඒ නිසයි ඔබ මේ කරන්නකිනි අපිට දැන් පැහැදිලි. සහ විශේෂෙන් මේ චුල්ලකම්මයි බංග සූත්‍රය ගැන පැදිි කරන්න නිසා. බොහෝ දෙනෙක් ඒ පිළිබඳවම කතා කරලත්තිය වුණා. එනිසා අපි සතුටු වෙනවා අපි ගොඩක් වෙහස මහන්ස වෙලාමී ගන්න උත් සහහි ප්‍රතිඵල තියෙනවා කියලා. බොහෝවා අපිට කියත වුණ අනේසාමින් වන්ස මම ගොඩා පෞකාර ජීවිතයක් ගතකරපු කෙනෙක්. සහර තරුණයෝ සහ තරුණයොතාමක වැඩියම කියන්නේ. තරුණ තරුණෝවැ ඩීට අයට වඩා. අනේ සාමීනී, ඔබහන්සේ මේ කියන කාරණහගනමිඳලා මඟ ජීවිතමන් වෙනස් කරගත්තාද. බොහොම සුවසේගවනවා කියලා. එකන පුද්ගලිකව අපේ ධර්මානු ශාසන ශ්‍රවනය කරළත් එහෙමයි පොදේ මේ රටේ මහාසංගරත්නය විශාල කැපකිරීමක් කලා තමන් වහන්සේ ඉගෙන ගත්ත දැනුම තමන්වහන්සේලාගේ කායික මානසික ශක්තිය යොදෝලාල් ලො කූ වෙහසක් අරගන මේ කටයුතු කරනවා ඒවා සහල අපේ සානාාන්සල ටික පසු බට වෙන වනේ අපි ගන්න වෙහෙස මේ මිනිස්සූ. අල්ලගන්නන්නේ ෑන මේ ධර්මේ කියලා නෑ මම කියනවා සාමන්හසල එම පසුබට වැඩ ඔන්න ැහැ. අනි වාර්යම මේ ධර්මය අල්ලගන්න පිරිසක් ඉන්නවා. සහ උන්වහන්සේලා ගන්න මේ වෙහේසේ ප්‍රතිඵාල තියෙනවා කියන එක අපේ කෙටි වැට පිවෙලෙන් අපිට තේරෙනවා උන්හන්සේලා මේ කරන ලොකු සේවයෙන් අනිවාින් ප්‍රතිඵාල තියෙනවා කියෙන අපිත් තේරෙනු. එනිසා අපි හැමදාම සතුතුවෙන. හමනං. අපිට මේ සඳහා මූලික දදාකටය දෙෙන්නේ නෙත්තෙෆි මාතෙ. යතනයටත් අපි ආසිදුුවාද කරන්නට ඕන මේ කල්්‍යානමිත්්‍ර සමාජ සේවයට. ඉති ඒ විදිහයට අපි කල්පනා කරග අපි අදත් මේ ධර්මාණු ශාසනාවට එකතුෙන්ට ඕන ඔබට මං මතක් කලේකයි චුල්ලකම්ම ඉබංග සූත්‍රය ගැන විිසාකච්චක්හලේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්ට ගියපු තෝදයිය බමුණු සිටුවරයාගේ පුත් සුභමානමකයට සුභ තරුණයාට ඔහුගේ බුද්ධිමට ලසුන විචාැරීමට පාගිතුන් වහන්සේ ලබාදුන්න පිළිතුරු සහ උන්වහන්සේ වැඩිදුර කරල ද විද්ගහය අද කාලේ අපේ අදදැකින් මෙ සියල්ල කැටිකරගනයි මේ දේශනාවපී කතා කරන්නේ. ඩොබට මතකයි. අපේ ගියවතාවේ ධර්මාණු ශහසනාව අවසංකලය පින්වචාන ලෝසක මහරහතන් වහන්සේගේ අතීත කතාව සහ වර්තුමාන කතාවක්. ඉරිසියාව නිසා ඇතිවුණ මහා දුක්්‍යත ඉරනම් කීපය ගැන පිකතා කලේ. නමුත් අපි මතක් කලා එහෙම ඉරිසියාවෙන් ඉඳලා උනත් උන්වහන්සේ අර දියුණු කරගනතිබුණන විදර්ශනා නුවන ඒ වඩාගනතිබන අභිකඥාවන් මේ බුද්ධසාාසනයේදී. දුකසේ වුනත් ධර්මය අවබෝධ කල්ලා කෙලෙසුන් දුරු කල්ලා සංසාරගම නවසංකල්ලා උතුම් අමාමහනිවනින් සැනසෙන්න්ට න්හන්සටපකාරුණ. නමුත් න්න ඒ තරන් ඒ තරන් විදර්ශනා ප්‍රඥාවත් දියුණු කරපු උත්තමයෙක් වෙල අර තිබුණ ඉරිසියාව කියන කකුසලෙන් උන්වහන්සේ කොච්චර බැටකෑවද පස්ස කියනි අපි කතා කළ එනිසා පි අවධාරනය කළේ ඉරිසිාව කියන එක මේ තද බරපතල කුසලේ අපේ හිතේ තබා ගැනීමඒ කාන්තෙම ප්‍රතිවිපාක ලබාදන එකක් කියලා ඊලන්ට අපි කතා කරන්නට නද දේශනාවේ අද මනුස්්‍ය අතර බහුලම තියෙනෙ මේඩසියාව. අනුන්ගේ ලාභයට අනුන්ගේ සත්කාරයට, අනුන්ගේ කීර්තියට අනුන්ගේ ප්‍රසංසාාවට ගරහනෝ. මං ජීවතාවත් ඒකට හොඳ උදාහරණයකුත් කිවා අපේ අර චෛතිරාජන් වහන් සිදි කරන මහත්මයි ගතාව. ඒ වගේම මේ වෙහර විහාරවලට මිනිස්සු දම්පැන් දෙෙනවට මිනිසු ඒවාට දව්පකාර කරනට ගොඩනඟනට අලංකාර කරනවටත් ඒ පිරිසගේ මනිත්තායි විරුද්ධයි. දැ මගෙත්තෙක්ෙදා එක විදවල් පතුමයක් කතා කලා එතුමේ කියනවා අනේ හාමුදුරුවන. මම ගෙදෙට්ට හොරෙෙන් මේ පිින්කං කරගන යන්නේ හේතුව අපේ අම්තාත්ත මමා නැදම ඔක්කෝම කැමති මහත්ත්‍ය කැමතිනේ මහත්ත්‍යය කියන ඔොයා ගෙදර වැඩ බලාලග. මගේ බිස්්නස් වල්ද දව්ර. ය පසල්ලොට දී ඇත්ව දන්නයින් හ. ඉතින්මං ඇහ ඇතුමියගේ ඇතන බොතුමය ගෙදරටයතු මහත්තයගේ ව්‍යාපාට කටයතුට සහයෝගත් දෙනැදක අනේ දවා හමුදු. මංක හොඳයි දැන් ඔයාලා බැඳගත්ත බෙරේ ගහන්ටත්ව ඕනේ? එනිසා වේර විරස්ාන්ඩු උදවකරන්නේෙ හොඳයි බොහම පිසිදවෙන දෙයක්. නමු සීයට පණහක් ගෙදර වැඩ පිළිබඳවත් ජීවිතේ හතාවෙන් බහින් වියහියදංවලින් නිදවල්ලින් ියට පනහක්වත් පෙන් කරන්නට. මහත්තයාට ලංගතු බව පෙන්න්නට. මහත්තේ කටේතුවලට නිතර දියුණුට ආසලවාද කරන බව පෙන්න්නට. මොකද ගේීජීවිතයේ බන්ධන්නේ ඇතිවුනට පස්ේ ඕනවුන් බලාපොත්තු වන දෙේවර්තිිගත්යන. අපේ සහරත්තන්ට තියන ප්‍රශ්දවා පින්දහම් කටයතු කරන්න බණභාවන කරන්න ඕන කියලා ගේ හාම ල්ලඟට ගෙද ඔක්කො මතකරන මන් වයහවෙච්ච කෙනෙක් තමන් අමකනෙ තාත්ත කෙනෙක් තමන්ට ස්වාමිකින්වා බිරිිඳක්කින්වා දරුවන්වා. එත වියයුතු. නිත්‍යය කරුණුකාරණනාටිකත් තියනෙන යුතු කණ්ටිකක් නීති මාලාවත් තියෙනවා කියනෙ ගමතක වෙලා ඒ ඔක්කෝම පැත්තක දාලා දැන් උඹලා මට සලකපල්ලන්න ම බණ භාවනා කරන කෙනෙක් දැම් මම උඹලට කණඩ බොන්ඩු වෙල දෙනෙකුම් බලට පවසිද්වෙනවා. එනිසා මට වැඳහල්ලා මට කණ්ඩබොඩ දීලා දම් පැන්දිල සලකහල්ලා කියන තැන්ටේනවා ඒකට ගියොත් අනි වාරයෙන් ගිහි ජීවිතේ ආවාවිවාහ වෙලා ඉන්නේ පවුල් ජීවිතය කඩා කපල් වෙලෙන ද ැෝම අවබෝධයෙන්ගෙන්න්න අනමි. ගේී ජීවිතේ ලෞකි ජීවිතේ ඒ පවල් කටුම්බේ ඇතුළේ ඕවනෝුන් අතර විය යුතු සහ බලාපොරොත්වන දෙයත්තියීම. එදේ නිනැත්තම විසාාල විනාශසයක් වෙනවා. අපේ විසාකාව ස්ෝතාපන්න වෙච්ච කෙන අවුරුදු හතෙන්. නමුත් දරුව සෑහෙන ප්‍රමාණයක් බිහි කළා. ඒ වගේම යුත්තුකං තමන්ගේ පවුලට තමන්ගේ ස්වාමයාගේ පවුලට. බලට මිගාර මතා කියලා න එතුමට පටබැඳලු මිගාර කියන සිටු පරම්පරාව කුමාරයෙකුට තමයි විවා කළ දුන්නේ. අන්තිමෙටේ මිගාට සිටු පරම්පරාවේ සියලු දෙනාටැන වැඩීටියෝ පව එතුමේ ලිකු අම්ම කියලා. මිගාර මාත මිගාට සිටු පරම්පරාවටම අම්ම වගේ. සියලු දේවල් සොයා බල්ල කරන්න පටන්ගතා. මගේ ලෙතුමිය ධරමයමතක් කලෙත් නෑ පින් දාහම් කරන මදක් කලෙනෑ බුදුරජාණන්සේ මහ සංගෑවින් දම් පැන්දිෙන ගමද කරන කෝටි ගනන් විය දංග ලෙවත් කළලා හැබේ අරතික අනිවාර්ය මිට් කලා. එඒ පුංචි කතාවක් කියන්න. එක අවස්ථාවක සිටුකෙදර මේ හරක් පට්ටිය කියන. එක වැැස්සියක් පැට උදාලා. විසාකාවත් තමන්ගේ අතින්ම ඒ වැස්සිය ටපස්ථාන කලා. ඒ කැතකුණුටිකාතගෑව ගොම. ූත්‍රටික සුද්ද කරලා පැටියවනාවල සකස් කරලා ඒ කිරිදෙන්ට ඒ අවශ්‍යකන බෙහෙත්තෙත්ද සියලුදේ ඇය විසින් කලා. ඉතින් මේ සුකුමාල තරුණ සිටුකුමරිය මේ පවුලේ ඔක්කෝම මාතාව කියලා ගෞරවානිතු හඳුනන මය ගවපාට්්‍යිය ළඟට ගිහිල්ල ගවගාලට ගිහිල ඒ අපිරිසුදුගේ ලපි කියන්න ජ පිරිසිදුවන්නේම ඒස්ස භාවන් නමුත් ඒ කියන්න සත්තු ඇ අතර ඇවැසිලා ඒ සතුන්ටඩ උපස්ථාන කළන්ට තරන් නිහතමා නියුුණ. සහ ඇය ඒක තමන්ගේ යුතුකමක් සිටුවර උකව අනේදුවයි අනේ කියලා එපා ඒක කරන්න නිපාිියක සෙවකවවල කරම ක නෑනෑ මේක මංගේ යුතුමක් ලෙතුමේ කලා. ඒනිසා ඒදේ මේ මේ ඔය අනුන්ගේ හි ලාබසත්කාර ඒවට මේවට ඉරිසියා කිරීම කියන කතාවට මං ඕ කිව අඩ වීට පස්සේකට ඇන්දිලා එන දෙයක් ගැන. ඉතිං අර ඒක අනිපැත්ත තමයි? ඒ පින්දහම් කරන කෙනාට ඉරිසියයි. දැමොක දෙයා පින්දහම් කනොට එයාට ගරුනම්මුණාම ලැබෙන. එයා දම් පැන් දෙනකොට එයාට අනිත්මිනි සලකරනකොට ඒකට තිරිසියි. අ තමාට පිටමිනිසුනෙේ තමන්ගේ අම්මතහත් ඉරිසියයි. ඇය ඔබට මතක නැද්ද මේ සාරිපුුත්්ත මහරහතන් වහන්සේ පෙර බවයවල දන්දිදී කටයුතු කරග නෙද්දමේ මහරහත් බෝධිය පතාගන. අම්මා විරුද්ද වනාට. අම්ම විරදධ වෙලා නවේ ඒ අම්ම පෙරේතලෝකකි හිහුපන්නේ මේ සාරිබැමි නෙමේ වෙන හම්ම අගෙන පෙරාත්නක. ඒකන හම්බු නෙ මඟදී අනේ පුතේ ම මෙම වැඩේ වරද්දගත් තමන්ද අනාත්වෙලයිනි මට පින් ෝන ධනයද්දල පින්දිල අපි කියන්න හැමදාම කතාව. එනිසා අම්මා විරුද්ධයි තාත්ත විරුද්ධ ඉරිසියි. සහර අබිදයින අම්ම තාත් සතතුට වන දරුවන් රුම්න්නන ැේ. සමාර්දැන් වල අම්මතාත්ත විරුද්ධයි. ඉරිසියි. ඒනිසා මේ අනුන්ගේ ලාබයට අනුන්ගේ සත්්කාරයට අනුන්ගේ කීර්තියට අනුන්ගේ ප්‍රසංසාාවට ගරහනෝ අපාස කරන එව වලක්වනවා. නොඒත් දේවල් කර නො දැන්. දැන් අපිට තව කෙනෙකුට ගුණ කියන්නට බැරිනම්. අනේ ඔබ හොඳයි ඔබ කලද අගේ කියන්න බැරිනම් වෙනය කියනදේ මකන්නඇතුවන් දොන්න ගුණ මකුුවෙන්න්න හොඳනේ. දැන් අපි ගුණ මකුමකද ගොඩාක් අය. තමන්ට කඩපු උපකාරය අමත කල දාලාත් දොස් කියනවා. දොස්ම කියනවා. එක නර ගුණ මකලදානු අර්ගෙනගේ. තව බාහිර අයයාගේ ගුණ කියනවාන එයාල ටදොස් කියන. පොච්චර බරපද මෙවා සෙල්ලං වැඩ කියල හිතන්නේ. අපහස කරනවා අරවා මේම මෙවා මෙමයි කිය වලක්ව වනවා. නොවැද්දේවල් කන මොන තරම් පව කන්දරාවක් රැස්සෙනවාද. මොකත් දේකෙ විපාකය. උපනුපන් ආත්මල අල්පේසාක කිසි පිළි ගැනීමත් නැති කෙනෙක් වෙනවා. ඇයි අර. ලැබෙන දේටන අර පිළිගැනීම්වලටනම මිරිසියා කළ නින්දා කළේ අනි පැත්තට කිසි පිළිගැනීමන් ඇැති කෙනෙක් වෙනවා. දැන් අපිට පේනවා සමාජීන්වන කොච්චර මහන්සි වුනාත් කොච්චට හේසුුණ පිළිගැනීම මඩු අය. ඉවගේ ම අපිට පේනවා මොකවත්තා අමුතුෙන් මහන්සේලා මේ රටේ සමාජසේවා මොකුත් කරන්නේ නෑ. ඒවුනාට මිනිස් හරියට පිළිගන්නවනයා. වචනයක් කිවත් හරරියට ගරු සසාහසල කිලිදක්වල පිළිගන්න මේ බවයේ සමහට අපිට පේෙන්ටමයාමය කරපු දෙකුත්නෑ. පෙර බවවල පවා සමහටයා ගොඩා කණුන්ට අනුන්ගේ ලාභ ප්‍රෝජනවලට පසංසා කල්ල ඇති ඒ අනුන්ට ලාබප්‍රෝජන ලබාදී ඇති කීර්ජ ප්‍රසංසා කරලා ඇති අනිත්තායට ඒකි ප්‍රතිීපක්. ඊලට බුදුරජාණන්ස දේශනා කළා මානෝකය ස්ත්‍රියක් හෝ පුඩුෂයකින්නවා අනිසා මානකෝ ඉරිසිියාව නැතිහිතින්. එයා පරලාබ සටකාර ගරුකාර මානන වන්දන පූජනාසු න ඉස්සති අනුන්ට ලැබෙන ලාබසත්කාර කීරිති ප්‍රසංසා ගරුභහමම් පුද පූජා දැකලා සාතුටු වෙනෝ පිරිසි අනේ අල්කලින් එක්කනවාගේ සතුටු වෙනවා ලස්සන්ට ගෙයක් දොරක් හදාගෙනන්න අනේ හොඳයි මේගොල්ලෝ වාහනයකුත් අරගෙන අනේ කියලා මයිටිකත්තක ොඳ ිෙනගෙන ඒ ළමයිත් හොඳ තත්කන්න. ඒ පවුලහාරි ෂෝ ඒ ගොල්ු දැන් ගොඩත් දියුණුයි කොඩප්ප සිද්ධැයි මිනිස්සු පෝලිමේ නොවා මනගහෙට කොච්චල දෙයක්ද. බෝහ ම අමාරුවෙන් ගොඩ නෑන් ච්චි පරිසක්මේ අනේ හොඳයි කියලා මෙහෙම කල්පනා කරනවා නං ඒ මොකදද ඉරිසිියාව නැතික. ඒකට කියන ධර්මානුකොල්ල අගසම්පුර්ුණ නම තම මුදිිතාව. මුදිිතාව කියන කහරි ගැමරුයි. අපි කියනවා අම්මතාර්ථලඟ සතර බ්‍රහ්ම විහරණ තියෙනවා කියලා. ්‍රක්ම විහරණ කියන්නේ මහාබ්‍රහ්මයාගේ ජීවන රටාවට විහරණයාගේ වාසය එහෙමයි. කෝමද මෙත්තා කරුණා මුජිතා උපෙක්කා. මේකන ධර්මතා හතරෙන් යුක්තවයි නිතර කටයේතු වෙන්නේ. මහාබ්‍රහ්මයා බොහොම පින්වන්තායිනි මාහාප්‍රහ්මයන්. අම්ම ධාර්තළඟත් මේක තියනවලු අම්මතාත්තළඟ තින් ලෝකඉන්න සියලු දෙෙනට මහාබ්‍රහ්මයාගේ. ළඟවගේ දකින දකිෙන හැම කෙනටම මෙත්තා කරුණා පහල වෙන්න අම්ම හිතේ. තාර්ත්තයි මන්ගේ දඩුවන්ට. තමන්ට දරු හතර දෙනෙකින්වුවනගේ හත දෙනට එකහා සමානුව මෛත්‍රය කරුණා මුදිිතාාවපේක්ෂාව පතුරුණ කියල මවපියෝ. අනනි අපිට හම්බෙනවා ඉහෙම නෑ මෝමම්මතාතලකිවට. පුතාාල දුවලට මයි බැටේ දෙන්න බලංගනි සමහර අම්ම තාතලයගැන්නේ ළමයි තාම විශ්වාස කළ මෞපියන් එක කටයුතු කරද්දිී ඒ මෞ්පියෝ කරන වැඩි ළමයින්ටංචාක. ඒ වගේම ළමයින්ට මුදිතාවේ මධ්‍යස්ථව කටයුතු නොකර එකඒක හැඳියොලින්බේදනවා. ඒ නිසා මේ මුදිතාව කියන එක පොදුවේ අපි හැමෝළඟම තිේෙන්ටඕන දෙයක් මොකද අපිට ජීවත්වවෙෙන්ඩ තින සමාජයේ අ මේ දේශනාවට මදාලයි පෙරකරන්නලද කුසලා ගුසල කර්මල පලවිපාග විඳිමින් යන කරන්න මේ ජීවිතයකයෙන් සසර ගමන කියන්නේ සම්පොහන්න කර්ම රැස්කිරීම කරම ගෙවීම. එතකොට ඔුනොෝම් පෙර රැස් කන්ලද කර්මවල ප්‍රතිඵල අද විඳනෝ. එතකොට එකිනෙකාගේ උස්පහත්කං උගත්නූගත්කං ලස්සන ලස්සනකන් උප්පත් පෝසත්කං හමද ම අඩු වැඩන් තියන්නේ සමාන වනේ එතකොට කවුරු හරි කෙනෙක් අනිත් අයකෙදේ දිහා බලලා කරුණාවක් මෛත්‍රයක් මුදිතාවක් උපේක්ෂාවක් ගොඩනගට බැරුව කලබල වෙලා දරාගණ්ඩ බැරුව ඉරිසිාවෙන් වෛරයි එකනෙකාට කොටවමින් මෙහම කටයේතු කරන්න කල්පනනාකරනොන ඒ තුළ මොන්න තරම් අකුසලයක් රැස්තිෙනනවා ද මෙහෙම බැලුව අපිට තේරමයික. එනිසා මේ අපේ පරිස්සමට අපේ ආරක්ෂාවට අපේ සසරගමන යහපතත ගොඩා කුපකාර වෙන අපේ ළඟම මේ මුදිතාව වගේ ගුණ දරම පුහුණවෙලාතියෙනෙක. නැත්තන් අපිට දකින දකින කෙන ගැන එඒයටට මෙමයි අරයට මෙහෙමයි කී කියා හිතෙන්ෙන ගන්නවා. මුදුව මධ්‍යස්තව හිතන්ට බැරුඇන දැමි මධ්‍යස්තව ක නොනත් වැඩිය මහිදිින මුදුව නුදදුව කියන්නේ තියන කෙනාදිහා බලනවනන් අපි බෝ මාදරෙන් කරුණාවෙන්. ඉති නැතිගෙනාදියත් අපි එෙහෙම බලන්ට අපි මුදදු ගතියත්තියේට. අපි සමහට කැමති අපේ ලඟම ඥාතියෝ හැමදාම දුප්පත්වඉන්නවාට. දුපපත්වඉන්නව අට කැමති. පත්වෙන් අට ැමති අපි ගිහි හනුව අදුක සැපාන කියන්ට නේ මොනහරි වඋමනාවත්්‍යේ ඕොනම් කියන්ඩ මේ අමාරුවෙන් ඉන්න වෙලාව අපි සලකන්න. ඔයාලට සලකන්න අපි කැමති. අන මේ දුප්පත්තු ඉන්නකොට සලකන්ඩඉන්න ඕන තරම්. ඒ මනුස්්‍යය කොහොම හරි පෝසත්තු නොත්තේම එදාට ඒ මනුස්්‍යත්තේක් කානේ ඔයත් දැන් අපි වගේම පෝසතෙක් නෙහෙනම් අපේ සමාජයට එන්න. අපිේ න එකට කටයදු කරම කියන්නට කෙනෙක් නෑන හරි කුවකයින හරි ඉරසියයින? එදාටි කියන ඕකුම් කොහොම හිට පුන්ද දැන් ඔයෝහොම ඉන්නේ. අපි දන්නවා අයිස්සර හිටපු වැටිකී කියනීට පසිකයන්. මොනවාහරි හොර ජරමරයක් ඇති. එහෙමන කියන්න. අපි හොල බලමු මුද කරලදී නොම වඩ කිය එක පට කොද උුටාව. එදාට මේ අර විදියටට ම සතු වෙලානේ මුකුත් කරදය ෑනේ ද න දැන් අපි ඔක්ොම එකටයුතු කරම නේද අපි මේ වගේ දෙයක් කරමුනේද මේ වගේ සමාජ සේවයක්කන අප එකතු වෙලා විශක්තියක් හද මුනේද කියලා කියන්නේ? එදාට අට උපස්ථාන කරන්න, උදා උකරන්්ඩ මුළු ජීවිතේම බලාගන්න කියපු. කිසිම ගෙනෙක් වචනක හ න දැ ඔයාලා බොහමමාරය ෙන දියවුණු ැ හොයි නේදේන දැංග බයිවෙන්ඩ දෙය නෑන ැ හොඳින් කටේතු කරගෙන හිටියගේ නේද කියලා අවංග ප්‍රකාශයක් කන්න මිනියෙක් නෑන පේ්. එනිසාම මුදිතාව එහමනැත්තම් රුද්දු බව එක ඇන්න හැමතිස්සේම තියන කෙනට නැතිකෙනාට තමන්ට හිතවත් කෙනට අහිතවත් කෙනට මුළ ුද්දුව. ඒයන්නේ අ ඒ මුදුව කියන වචනයට මම තේරුමක් කියනවනම් හරි සනී පෙට හිතන්ට. එකයන්නේ හැමතිස්සම හොඳ පැත්තෙන්ම හිතන්ඩ. පුළුවන්නම්. අ තියනකොට නැතිකොට රාදරය කරන්න ගියාවගේම තියද්දිත් ආදරි කරන්න පුළුවන්න්නන් අන්න ඉරිසිාව නැතික මේකයි මුොදිතාවකිවේ. ඉරිසිාව තියනෙනවන්නම් ඔය මුදිතාව කියන කෙන්නේ නෑ දෙක පරස් පරවිලෝදි. ඉදිසියාන්න ෙමන මුදු ගදය තරහමයින්නේ ඔකු කෝම කල දන්නේ කෝහමරි නැති කරන්නට න අපේ තත්වේ දාවහම අපිත් එක් පැහැයි පැහෙන්ටඒ දැන්හිෙනම්. එහෙම බෑ කියලෙවරලා. අන්න ඒකට කියනවා දිසියාව නත් මුදිතාව අනි පැත්ත. දැම් අපි කියන්නේ මුදිතාව කියනකි හොඳ පැත්ත. ඔන්න අපි කියමු යා යනවා භහාවනා කරන්න. නමුත් එයාට දැම්ම අර ෞතික පැත්වන දැන් ආත්්‍යියන් පැත්. එයාට සමාධයක්ක් ඇතිකටගන්නට බෑ. හැබැයි එයා දකිනවා වෙන කෙනෙක් සමාධී ඇති කරගෙනන්නවා. ඔන්න බලන්න මේක භයානක්. එයා කල්පනා කරනවා අනේ මටනන් තාම සමාධයක්ක් බොද වගඩ බැඩිවුණා. දැන් අරයා බෝම හොඳයි. පංච නීවරණත් යටපත් කරගන දැන් වාසය කරනවා. ඒ මුදිතාාවනි හොඳ පැත්තනෙ ඕකේ අනි පැත්තෙම. අනේ මටකරගඩ බැමි පින්කමක් කරනවා කියන එක සත්්භාාවේම කරනවා මිසත. අනුම්කරනෙක අධ්‍යා බල සත්්භාවෙන් සාදු කියල අප්‍රමාණු පින් රැස් කරගන්නවා මිසක තමන්ඩත් බැරිකොට තමන් මේ නැති බැරිවෙලා අසරන වෙලා ඉන්නෙත් පවකාරකමට. අර මනුස්සයක් කරනදේ බලලා සතුටුෙන් නැතුව මෝඩකමට කෙනෙක් ඒකටත් නින්දා පාස කල්ලා අසතුට වෙන්වනම් මොන්න තරම් මෝඩයිද. එහෙමනි අදගොටත්තිී. ඒකෙනා බනභාහාවනාවක් කල්ලා හිත දියුණු කරගෙනවනම් පැයකීපයක් එක ඉරියක්වෙෙන් දම් භාවනහරවාවන. උදුම ඕොඩකම කියන්නේ. ඒකට දොස් කියනවන්නේ. ඒකටකාසතුට වෙනුවන්නේ. මේවිනිට නම් කරගත්ත මට බැ කා බොරු කරනවා දන්නත්න ෝ ඇස්තක ියාන කිය කිය හිතනවන්නේ. අසවල් දේකට දෙේකහිතන්. නමුත් මේ බලන්ට නුවන තියෙන කෙනා හිතනවා. මට තාම මහන්සිල්ලා මේක මේ උපදවාගැනීම කරන්ට බැරිවුණා දැන් අරයයා බොහම ොහොඳදයි. පංචනීවන්නේයටට පත් කරගෙන වාස කරු. ඒ කොච්චර හොඳයිද. ඒදියට තමන්ට ලබාගණ්ඩ ැරිදේවල් ආධ්‍යාත්මිකේ බෞතික වේවා. අනිත් අයි ලබනවා දැකල සතුට වෙනවා. එහෙමයි මරණින් මත්්‍ය සුගති උපදිනවා. යම්හෙකින් සුගතිේ යන්නේ නැතුේ ැන දෙවියන් වගේ ඉහළ තැන්වලට නොයා නැවත මනුස්සලෝකයේ උපන් නොත් යම්යම් තැන උපදිනුමද මහේසාක්කෝ හෝති මහේසාකි කෙනෙක් වෙනවා. දෙවියන් අරෝ ඉපදිලලාන්න අය. අල්පේසාහක්්‍ය මහේසාහක්කි දිවිය ආකාසට්ට භූමට්ට තලාටු මෙහෙම තියෙනවාන. පබ්බතටට ආකා සෙමනත් අපි ඔය ධර්මය කියන සම්පූර්ණ දිවිය ලෝකේ අපි ටහලින් ජීවත්ව ආකාසට්්‍යය ඉන්නවා දෙවියන්. භූමට ය මහපොළොව ඉන්න දෙවරු ඉන්න අදායක පහත් දෙවියෝම අපිට වැඩිය හොඳ හෝ නැරග වෙන්නඩ පුල්පන්. අලාටු කියන්නේ මේ ගස්කොළන් රුපක්ෂ දේවතාවරු ලබි කියැන්නේ ගස් කොලන් වල ඉන්න. පබ්බතට්ටගැනෙ මහා ගල් පරවතවල වාසස්ථාන කරගෙන ඉන්න. සාමා්‍ය අල්පේසාකි දෙවරුත් ඉන්නවා. එතකොට දෙවියන් අතර පවා මේදී සැකසෙන්නේ අර රැස්කර ගන්නා ලද කරමයට අනුරූප කරමානු රූප කියන්නේ එකයි. ඒසා මනස්්‍ය නතර තල්පේසාක්ක්‍ය මහේසාකකිනදී පේනවා. මහේසාක්්‍යයි කියන්නේ සම්භාවනීයයි. එයාට කවුරුත් ගඩු කරනවා සලකනෝ පිරිවරින්වා. යමත් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ ඔ කෝම ලැබෙෙනි මුකන් නිසාද ඉරිසියා නොකිරීම නිසා. ඊලඩතින්වා ඉද මානව ඒ කච්චෝ ඉත්තිවා පුරිස්සවා මානොකය ස්ත්‍රයක්ක්කෝ පුරුෂයකින්වා නදාතාහෝතී දන් දෙන්නේනේ. දෙන්නේනෑ. ගස්වල ගෙඩිකුණුව වී ඇයටනො ඒත් දෙන්නෙ නෑ. සමනස්වා බ්්‍රාහ්මනස්වා අන්නම්පානං වත්තං යානං මාලාගන්ද විලේපනං සයවාසත පදීපෙියන් ශ්‍රමණ බ්‍යාහ්මණයන්ට ආහාරපාන වස්ත යාන මල් සුවඳ විලවුන් ඇඳපුටු නිවාස ප්‍රදීපෝප කරන ආදී දේවල් කියජන්නේ. ගැන මේ සාමාන්‍යින් ශ්‍රමණය කුටනත් අවශ්‍යකන දේවල්. මේවාගේ දෙවල් දන්ඩෙන්නේ නෑ. දැන් කවුරු හරි දෙනවාෙන මොකද ඔච්චර දවල්දන්නේ කියලාන්න. තැන් අද කාලේ සාමින්වහන්සිලාට වෙහෙර විහාර සකස් කල පූජාකනොදැ අපි අපිට විහාරස්ථානයක් තිබුණි නැහැ. ඒ පාර අපි ඉඩමක් මිල දීලාර ගෙන දැන් අවරුදු හතරක් ව නොම මේ මයි මාස වෙනකොට කඩවත එතන අලුතෙම අපි හැදවා දර්සනයවිමේ. සංඝාවාසයක් බුද්ධමන්දිරයක් ඇතුළුව සම්පූර්ණ ධර්මාශත්‍රමයක් නිර්මාණය කළා. දැ මේ දිනවල චෛතතිරාජන් වහන්සේ කටයුතු කරගය නවා. ඉති අපිට දිනෙන්දින දිනෙන්දින ඒවා දියුණු කරගන වැඩ අවසංකරගෙන යන තත්වට එන්ඩ ලැබුණා ඒ සඳ අපිට මේ රට ලෝකයේ පුරා ඉන්න හැමෝම වගේ. සමාටට මට මතකයි සිංහල බෞද්ධ අය විතරන් නෙමේ වෙනත් තාගං අදහනයි පවා වෙනත් ජාතිවලට අයිතියි පවා බොම දුක්මහන්සින් ාර්මි පාපයා ගනදේ පරිත්‍යයා කලාා. ඒ පරිත්‍යයා කරද්දී ඒ කටේුතු කෙරීගෙන අදී. අපි අවට ගම්වාසි ගකිසිගෙනකුට රදර කලේ නේ රුපිය ලක්වද අපිල්වුවනේ මන් කැමති කෙනෙකුට කැමති ආකාරය මේකට සහයෝග දීල පින් රැස් කර ගන්න කිවවා. ඒයි තමන් කැමති ආකාරෙන් තමන්ට හැකි ආකාරෙන් පර කරලා. අපි කිසිම ගෙදරකට ගිහිල්ල අනේ අපට ආාර කරන්නට ඒම කියල කිවනේ. කරදර කලේ නෑ. එදකට ඒ නිසා සමහර ඉරිසි ඇති කරගත්තා. හාමුදුරුව කොහොමද මේ කරන්නේ. කොහෙවත් යන්නෙත්න ආධාර ල්ලන්ඩ ෙවල්ලොට එන්නෙත්න ලියුන් ගහලා එහෙමර තිිකඩ් පොත් ගහලා ඒව කරන්න ගත්න හෙම කරන්න කියලා කට්ටිය කිව නමුත් අපිහෙම කලනෙ. සමහරයිකල්බන කොහොමද මේ කරන්නේ. මොකක්කරි හොර යත්ත නොද කියලා. නමුත් අපේ ආධාර ලැබෙන ගිනම්වාර්රතා බැලු හම පෙන. රපියල් විස්සතිය පණහා සීය පන්සීය දහ පවා මිනිස්සු පරිත්‍යයා කරලා තියනවා. ඒ දවසන්දේ රුපියලයෙන් රුපියල් එකතු වෙච්චේ ගෙන තම පෝටි ගානක මුදලක් එකතුන. ඒවත් එතකොට ඒකට ඉරිසියා කල් වැඩන්නේ. ඒක ආයෙ මේ පාටුවත් පරීක්ෂණ කොටල්ලා පෞරැස් කරගන්නවා මිසක වෙනමොකක්වත් විසඳන්න දෙයන්න මක දේවා ිනිීතියන කො හැ ච නි. මම්ම කිව්වේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වේරවිහාර නිර්මාණය කළ දෙනක. දම්පැම් පූජාකරන එක. මල්ගඳ විලවුම් මේ අවශ්‍ය කරන ඇඳ පුට මේස පූජාකරණයකට පවා සමහරු විරිසියා කරනු. දෙන්නේ නෑ තමන් දෙන්නේෙත්න අනුන් දෙන එකට ිරිසිය. දොස් කිය යන කැලෑබත්්‍ර කළ. සමහරයි තමන් දෙන්නේ නෑ දෙනායි බනිනෝ. මුන්ට පිස්තු කියල කියනවා. එහ මයත්තින්නවා. මනුන්ට සිවන් නොදනය මරණින් මතු නිරේ උපදිනවා. දැන් අර ලස්සන කතාව මට මතක් වෙනවා. අ මුගලම් මහරහතන් වහන්සේ පරවත චාඩිකාවේ වඩින වෙලාවේ ගිජුගුළු පව්වෙන් පහලට වැඩම කරද්දී උන්වහසේ දකින පෙරේත පවුලක් අම්මයි තාත්තයි ලේලී පුතයි. පුතාගේ බිරිඳනේ මේ එකම ගෙදර පවුලි හතර දෙෙන. මේ අහතර දෙනා එකක විදිහේ වැඩ හතරක් කර කරහිද. ඒක මටදැම් මෙතෙන්ට අදාලකනතම ලේලිය. ලේලිය මොකද කරන්නේ ඇන්ගේ මස්කඩාගෙන කනෝ. තමන්ගේ ඇන්ගේ මස්කඩාගෙන කනෝ. මොකදමි. කතාව කියනවා අනේස්වාමිනිින් ම ඒ කාල මනුස්සලෝක ඉන්න කාලෙ ගෙදරව යුම්පිහුම් නඩ කලේ මම. යුම්පියුම් ඇඩ කළේ මම ඔය මස්මාලුවවාගේ දෙයක්ක්ේම සුවන්තට රහට උයාගන්න පුුවන් ච් දවසත. නැන්දැයි මාමයි මගේ ස්වාමයයි වැඩපල කරන්ට වතු පිටිවල්ට ගිහම් මං වියලතියාගෙන ඉන්න ඉන්නකොට හරිස්ුවන්ඳයි වසන්ඩ බෑ. මංගඉතින් කෑල්ල දෙකක් තුනක්වදට කනවා දන්නේෙමනැතු ආසාට ඔක්කොම කැවෙනවා අන්තිමට. අන්තිමට බැලව මාලු පිණ නෑ හොද්දවිතරක් යන්තන් තියෙන පොඩ්ඩා. ඕක තිය තිබ්බොත් එෙම මහ රඩුවක් නෙවෙන්නේ. ඒ නිසා අර මස්තික ඔක්කෝම කාලා අරි ඉතුරුවෙච්ච මේ පිණිටික විසි කලදාලා. ඇතිලිය සෝදලා තිේල නිකයින්න. එලවුලු වෑන්ජන්ටික විතර යාලයනකොට. කෝ මස්මාලු කියලා හපුකමංකිෙන අනේ මස්මාළු තිබ්බද ගෙදර මන් දැක්කෙත් නෑනේ. දැක්කනං හදන්න තිබුණා මේ තිබුණ නෑනෙ හෙමක්. පොරොන්දුවනො දියර නොල්ු අනේ නෑ සත්තයි කියනවන. හැදියම නෑ කියනවන්. මෙයාසල්ඩ හොරෙන් කෑවා ගෙදර අයටට කණඩ හදල කෝට පොදුව කණ්ඩ විිච්ච මස්ව ඇන්ජන. මාලුයන්ජන. එහෙම කාලා දවරා කිය නොන්නෑ කියලා අන්න ප්‍රතිඵලේ ඇ අර අනුන්ට දෙන්නෙ නෑ අනුන්ට කියනෙ තන් ගෙදර කීප දෙනට නැත්වෙන්ට හොරෙන් කාපික ප්‍රතිඵලේ නොදී කාපක ප්‍රතිඵලේ දැන් තමන්ගේඇගේ මස් කඩාගෙන කන තැනට විල්ල පෙරේත ලෝකී පදිලා. එනිසා අනුන්ට නොදන මේදිට හොරෙන් කන තන්නහාාවෙන් කන කෙනා. මරින් මත්ත නිරේ පදදිනවා ැඩි වෙලාවත් මනුස්සලෝකෙ දාවොත්. අප බෝගෝහෝතී දිලින් දෙක් වෙනවා. බොහෝම මාරුවෙන් ගයත් දුරක් හදාගන්න. එහෙමත් සමහට ෑම ජීවිත කාලෙම ගතකලත් හරිත ගයත් දොරක් කෙලින් කටින්තිෙනක කදාගන්න බෑ. බොහෝම කලාතුරගින් රහට කෑමක් කණ්ඩ ලැබෙන්නේ. බොහෝම කලාතුරින් හොඳ ඇඳුමක් අදින්ට ලැබෙන්නේ. යාන්තම් මොන හරි තම්බගෙන කාලා යාන්තන් රස්සාාව මොනෝ හරි දෝකසේ කරගෙන හම ජීවත්වෙන යිනැද කොච්චර ඉන්නවන්. ඊට පස්සේ මොකද කරන්නේ. බෝහම දුකසේ ජීවත්වෙන ගමන් තියෙන මිනිස්තු දිහා බලබලා මේ මෝඩකම තේරුන්න ගන්නාකම කියන්නේ. ආයෙමත් දිරිසිය කරනවා. හොරකංකරඩ පෙළමෙනෝ සතුම් මරන්ඩ පෙළමෙනෝ ආය සිල් පදකඩාගන්නවා. එහෙම කල් ආයෙමත් නරකයනෝ. මේ විදිර මිනිස්තු දිකින්දිකටම අමාරු වැටල්. ඊලන්ට බුදුරජාණ වහන්සේ පෙන්නලා දෙෙනවා. තරුණේ ස්ත්‍රියක් හෝ පුරුෂයකින්වා දන් දෙනවා දන් දෙනවා අයා. මිතර ධානය පුරුදු කරනවා. ය අම්ම මැඩිලා හද්දවසිධාන. තුන් මාසෙධානී අවුරුද්ධ ධානී ඉතරින් පස්සේ අම්මන රවස අයි තාත්ථ මරෙන් ඕොන යිලඟට පටන්ගන්න. එහෙම විතරන් නෙමි එයා තමන්ට යම්ලාබයක් ලැබෙනවවාද කොටසක් ෙන් කරන ධානේ. තමන්ගේ පරිබෝජනයට ලැබෙන දේයිෙන් කොටසක්ුවෙන්ක නොෂණනික ොදානට. අනිත් ඇැවෙන. බුදුන්ට සංගේ හඩවෙන්න පුළුවන් තමන්ගේ මවපියන්ඩ වෙන්න පුළුවන් හිතවදුන්න ඥාතීන්ද වෙන්න පුුවන් නැති බැරි කෙනෙක්ුුණ උමොනමාකාරින් හෝ ඇය හෝ ඔහු දානයට කොටසක්වෙන්ක. කෝටි ගණන්ද රපියල්ද දෙකද නෙමයි තමන්ගේ ලැබෙන ලාබේ හැටියට ඕනො වෙලාකෙන් කරන්න. අන්න නිතර දන් දෙෙන කෙන නිතර දානයට සූදාානත්ත සැම බ්‍රාක්්මනයන්ට හාරපාන වස්ත යාන ගන්ද විල්ලවන් ආදි ප්‍රජා කරනවා. ඒවගේ මනිත්තායි කරනක ප්‍රසත් වනේ බොහම හොඳද දෙයක්ක්වය කරන්නන්නේ මත්තෝ කරන බලා මේක තව කරන්න දිරි දෙනවා. නැති වැඩ යාසරනයික ගොඩක් ව දවපකාරන. එබන්ඳද අය මරණින් මත්්‍යය දෙවියන් අතර උපදිනවා. යම්හේකින් මනුස්ස ලෝකෙට ධනවත් පවුල්ල උපදින. හැම දේම පසුව ලැබෙන තැංගල උපදිනොදේ අපි පේවා සහර පිහිතවත් ැන්වලින්. දරුව ඉපදුනහම ඉප දෙන්නෙම සල්ලි ගොඩ. සල්ලි ගොඩේ ඉපදින්. ගෙදර එන්නේ බේස් කාරකේ. අහුඩි එකැන්නේ පුංචි දරුවා සහයි අම්මා දරුවවා හම්බ වඩ කියහිල්ලා ඉඳලා ගෙදර එනකොට. එන්නෙම හොඳ සැපවවාහසු වාහනේ ගෙදත්තුවෙන්නේ. එන්න ගෙදරත් බෝම සැප පහසුට ලස්සන්ට සීතලට කාමර හදලා ලස්සනට සරසලා අම්මට පුංචි දරුවට හරියට ඇහැට ප්‍රිය වරණ ගන්න පු කාමරයක්, ඇහැට ප්‍රිය රූප එල්ලපු කාමරයක් ඇහැ කනට ප්‍රිය සබ්ද තියෙන කාමරයක්. හැම දේම හදලා තියෙන ලස්සන තැනකටයි පුංචි දරුවයෙන් මොකුවක් දන්නේ තිකායි. එම අපි මම අධදැකීමම දැකප එක කියන්නේ. මංකල්පනා කළා දැම් මේ දරුවට දැම අපිටවාගේ අනේ දැම්මන් ලොකු වෙලා ඉගෙනගන සල්ලිතිිකක් හොයාගන ගේ අත් දොරක් හදලා ජානයක් වහනයක් ගන්ටෝන කියලා ඒ මොකක්වොත් ප්‍රශ්තියන්නේ මේ දරුවටද. දැන් අපි පුංචිකාලේ කොහොමද තුංලේලකන්නේ ඉස්කෝලයන්ට සපතුතිකක් අවත් දහම්වෙෙන කී කියපි ඉන්නකොට මෙන්න ඉන්නවා සල්ලි ගොඩේ ඇ එ මේ සල්ල ගොඩ ඉපදන දරුව ඉස ගෙරෙන්නේ කාරෙකි දරුවා. ඇවිල්ල ඉන් අරම මහා තට්ටු ගානක ලස්සන සුකෝපබෝග නිවසද මං මේ ඔබට තේරෙන බාසාාව මේ කිව්ේ සැප කියන්නේ වාහනේගේ විතරන්න මේ කියලා කියාාව ඒක අපි දන්නවා කොහොමත්. එදොඩේ දරුවට ඉපදිලා අම්මගේ කුසෙන් එලියට අප වෙල්ලා විඳලා හම්බ කරන්න දෙයන්නස් කියියල ලැබිලිවරයි. බලඩුව එතකොට ඒකට කවුලව තිරිසියා කළටන්නේ. එම අපි දැකති. එතකොට ඉප දෙනම සැපසම්පත් ඇතුව හැමදේම පහසෙන් ලැබෙන තැනක ලැබිලා හැමදේේ දරුවට ඊට පසේත එල නෑදෑයෝ පිරිිවරාගන තෑගිබෝග ලැබේලා පුංචිලඩත් දුකක් හැදුනත් විශේෂ ප්‍රතිකාර ඇතුව හරියට පහසුුවෙන් හැදෙන. හොඳ ගුණවත් ආහාරපාන අර අම්මට දැම් බලන්ට දරුවෙක් ැබිච්චගමන් හරියට ගුණවත් ආහාරතිිකම්මට ලැබු නැත්තං පුංචිදරවා කිරිටික බොනකොට රම්මා ඇයට ගැහහිලා කුදු වෙලා දර්්තිික වැටිලා හම රැලි වැටිලයනෝ. අට ලස්සනට හොඳට තරුණ හිටපු දරවා ිකාන්තාව. ඉතින් නෑ අරකට්ටිය දෙෙමනිෙමෙයි අර අම්මට හරීයට සැලකිලි හැමෝ මාදරි කෑමින් බීමමික් අනිත් පහසුකංවලින් ඉහැලිීම සත්කාර. ඒ අම්මටත් දරුවෙක් ලැබුණා කියලා කිසිම ඇඟට පත්තට ගානක් වත්න්නේ. ඒ අම්මත් එන්ටන්ට නැවත නැවත ලස්සන වෙලා හැඩවෙලා අනිකුත් වියයුතු සාරීරික වසයෙන් සිද්ධ වෙන්ටෝන ආරක්ෂිත වැඩපිළිවල සියල්ල සිද්ධ වෙලා ඇය බෝමනිරෝගීව දරුවෙක් ලැබපු අම්ම කෙනද කියෙලා හිතන්ුව බැරිවිදිීත ලස්සන්ට තරුණ පෙනමටින්වා. දරුවාත්තේ වගේ අම්මත් තේ වගේ ඇයි මෙ සියලුදේ ලැබෙනෝ. අපිට දකිින්ද ලැබි චාද දරුවයෙක් ලැබුණහම් පස්සේ. බොහෝම දුකසි ඒ දරුවට කිරිටික දෙට අම්මගයන්ගේ ලේනෑ කිරිනෑ. ඇයි අම්මට කෑමටිකනේ හරියට. එදා ඉඳලලා ඒ දරුවා කිරිබොනවා කියලා මොනවබොනවා ද අපි දන්නේ. අම්මත් එන්ටෙන්ට ඇයටට පෑදි ලහක් වු ඇතුළට ගිින් දට්ටික වැටිලා කෝඩෙ ගිහිල්ල සෞත්තු වෙලාය. බෝම කණගාඩුදායක චරිත පේරු. ඒ අතරි සහරු අරවාගේ එන්ටට ලස්න වෙලා ඒය බෝම හැම පැත්තකින් සැප සම්පත් ඇතුව සතුටෙන් ජීවත්ය. ඉට පස්සේ හැමදේ පාසු ලැබෙන තැනකු නිවසගගේ රජකුමාරයෙක් වගේ. අතට පට වැඩකාරෝ දෙැසිද කම්කාර ක්කමින්වා. එයා බෝම ස්වසේ වාසය කරනු. දැම් බලන්ට දීම කියනක පුු දමි වටිනා. මේ පාර මහනියගයක් මට හිතෙන්නේ දැි. ඉන්නට නම් දැඩි නියන් තත්ත්යක් ඒ කියල හිතන් තන්ටම පායනවා. එකවතාව ගංවතුර එකවතාවක නායය සුනාමි මේවාගේ විපත්වෙනවා. එ අපිට පේනවා ඒවාගේ අවස්ථාවල දැ මේ යන විදිරත් ගියොත් දැ මේ විදුලියත් ඇන හිටින. මේ වගේ ගියොත් සහට අපිට හට අන්දර්ටිය දුස්කර කාලයක් එන්නත් බැරි නෑ අපි කියන්න බෑ මේ වස්සාන කාලේ නමුත් වැැස්සක් නෑ. විදුලි යැන හිටින්ට පුළුවන් මේකට එනකොට අපි පෙර දැක්කා බෝ දෙන ගිහි පැවිදි බොහෝ දෙනෙ කරීයට වෙහෙස වෙලාරායට උපක් අනිත් අර අසරන වෙච්චයි උපකාර කර ගංවතුරෙන් අවතැන් වෙච්ච කඳුපල්ලන්න අයෑමෙන් අවතං විච්චායි ගී පැවි දෙගොල්ලමි එකතු අපි කළා. ඒවා බොහොම හොඳ දේවල්. මිනිස්සු කෑම උයෝයා පාරසල් හදාගෙන යව්ව බෝට්ටුවල ලනුවල එල්ලිය එල්ලි ිහිල් අර අතර මග හිරවෙලා ඉන්න අය ගෙනවා දස් ගන අනිකුත්තඒ අම්මලාට දරුවන්ට සනිීපාරක්ෂ පහසුකං සමහට තමන්ගේ ගෙදරකටවත් ගිල්ලා දීගත්තේ නැති දේවල් සමහට අරවෙලාවට අතේ තියන කී හරි විය දන් කළ මිනිස්සු දෙනවා. ඉස්කෝලයන දරුවන්ට අවශ්‍ය පොත්පත්තික ඇඳුන්ටික පවා දුන්නා. ගිහි පැවිදි කතා වන්නේ දෙන්න පුළුවන් එ න අදෙන්ටෝන්. අප හාමුරට පමදක්ක බෝම වේශමහන්සිල කෑමබීම පිළියල කර. අ අසරන වෙච්ච අයට උපස්ථාන කළ. පන්සල්ලෝ තිබිචි පිරිකර තිික පවා ඒ අවශ්‍ය විදිහයට දුන්නා. එතකොට බුදුරජාණ වන්ේ දේශනා කොන මානෝකේ සමහරුුවන්නවා දත්්ද පෝති. ද්දෝ දැඩි උඩගුයි. අතිමානී හිතට අරගනන්නවා. අභිවාදේ තබ්ංන අභිවාදේති වැඳුම් පිදුුම් කළේතු අයට වැඳම් පිදුම් කරන්නේනෑ. පච්චුට්ටා තබ්හංන පච්චටේති දැල හුණස්න නැගිතයුතු ඇදකළා. ඒ දිරි හුනස්නෙ නැගිටින්නේනෑ. ආසනාරහස්ස ආසනන්න දේති ආසනය ලබාදීලා තමන් අයිවෙන්ටෝඕන සදුසු කෙන අයිනකට යාට දෙන්නේන ආසන. මගහරස් මගගන්න දේති මාර්ග ඉඩදිියුතු කෙනාට මාර්ග ඉට දෙෙන්නේෙන හරස් කරනු. අපිට දේරෙනවන දැන් අපේළග මොනවාහරි. භච ැති අුත් ගුණන තියෙනවා නම් අලු අපි ගොඩන ගාගන සීලයක් වේවා වෙන ගුණයක් වේවා. දැන් ගොයන්ගහා කරල් හැදිලා ඇට පිරිලා ඒ කිරි බර වෙනකොට මකද වෙන්නේ පාතට නැමෙන. අර නිකන්තියන ගොයන්ගහ ඒගහ වගේ කෙලින් තියෙනවා. කරල් හැදිනකොට පාතට නැමෙනෝ. වැඳගනන්නෝ වගේ මිනිසුන්ට. පලබර වෙච්ජ ගහ අනේ කඩාගෙන කාපල්ලා කියල් අපේ අතට පරවෙලා වගේ අතු පාත් වෙන. මොන අද හොඳද වැඩිවෙන්ට 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 අපි මොකදවෙෙන්ටවන උඩ්ඩඟුවෙන්ට අතපයි උත්සනය කරමේ වෙන්ටුවන්. තව තව පාත්වෙන්ට නැමෙන්ට. තමන්ගේළඟ ගුණ යහපත්කන් තියෙනවා කියනගේ සැබෑමස්වරූපය තමයි ගුණවතුන් නැනවතුන් සිල්ලතුන් දකිනකොට ඒ අයට යටත් පත් ඇවතුම් පැවතුන් දැක්වීම දේතු කෙනට වැඳු පිදුම් කිි නේ ම සිල්වත් ො එමිනිියට වැඩිය මේම යරමයි කියලා උට්ටන්ගවි රකන එතන. උඩහුකම මිතරයි ගුණයක් නෑ. ආසනයක් දේතු කෙන ාසනය නොදීන්නවා ගැන්නේ තමන්ගේ මෝඩ උද්දච්චකම විතරයි ගුණයක් නෑ. අඩ එක සාමිනා දෙකෙනෙක් දරම දේශනාව කියලා තිබුණා. උනාහසේ ආරන්යඉන්න කාලෙ කැලේ ඇතුළින්ද පිඩපාචට ගමට එනකොට.ඒ ගමේ වයිසක අම්මලා දුප්පත් අය. දරමිටි පාගන කැලේටගේ ඔළුවෙතියන්ගෙනවා. තේගලු කඩාගෙන ගෝනය ඔළුුවවෙතියන්ගෙනවා. සාමෙන්වා සිිස්සර හැන්ගෙනකොට උන්නාසිට දේරුනා කිව්වා මේ අම්ම ඉනෑටටනම් පහට ඉඩ දෙනේ කන්නේ අපට වෙන්න තමාරු වෙන්න කියලා සාමින්වහසේ පාඩෙන් පිට පැනලා කානුවට බැහ යිටියකවා. අම්ම කියාක ඔයන්ට ය නිකංවත් අනේස්වාමිනිම දැක්කෙන අන සමවෙන්දවත් කියල මමුකුත් කිවෙනක ගියක කොයන්. න්ේ කල්පනාකරු අනේ අනිච්චා මේ රටට වෙච්ච දෙයක් කියලා. මටත් ඔඒ කතාාව වහගෙන්ට මදක්වුණ මට අටට වෙච්ච දෙයක් කියලා. මටත් ඔඒ කතාාව වහගෙන්ට මදක්වුණ මුන්දනං අපිට පාරිීර දීලා ඉංහල යන එකක් නෑ කියලා මම අයිංගුණා කටුකම්බි වැට හේත්තුල කටුකම්බිත් තැනිලා. ඌ කොල්ලොටගේ ඒ විදිහයටම පාරේ ගයාාට විශාල ලොඩියක් යනවාගේ. ගියාට පස්සේ ඕ මංහිමීට කෙලිින් වෙලා අ හේත්තුල හිටපු කනුවට ඒතින් මගේ ගමනන්ට කියා මට ඔය කිව්හ මට කතා මදක් වුණා සංසාරය හැටි කියලා. එතකොට මේ සාමන්ාන්ස කෙනෙක්ෙනවා මෙහෙම කෙනෙක් නම ශෂ කෙනෙක් එන කියලව දුන්නේනයිඩ ඉතිං ඔය වගේ වාහනයකයන්ට කියත් බස් පාරයන්ට කියත් කඩසාහපුකට ගත් කාටවත් එහෙම අනයපොයි මේ දිය යුත්තා කියලා ඉඩ දෙන්නේ න? ද මක්ෂිතියන මම පාරය ඉඩ මටදෙන්ට ඕන මංම මේ හාමුදුරුව කෙනෙ කියල සමහට කොල්ලොටික මටල්ලගෙන ගහ්ඩත් බැරින. මව හප්පගන මම පාවිගෙන වටගන පාගෙන යහටක් බැරින ඒ ගියප හැටිය මංති අයික්ම චිසි වගක් නැතු ගියා. මං මේ තායිලන්තේ වගේට සිද්ධියත් දැක්කා. සාමින්වන්සෙලා එක පාට කැලේ ඇතුලෙන් ඇවිලලා පාරදිගේ පිඩ පාතිය. සමහට දරු ඉස්කෝලයායනු අර පුට්සයිකල් වල නැගලා. සාමින්න්වන්සෙලා දැක්ක හම. බයි කේ නවත්තල බහින ඔබීමට තැදගෙන යනක නවත්තලා මොහොතක් එතන නැවතින. ළුව පාත්කරක නැවතිලා ගඩු කරන. මොහොතක් නැවතිලා ගඩු කල්ලා ඒ දරුව යනු. වැඩිහිතයොත් එහෙමයි රස්සාවලට යනයිවා අර දැකබු ගමන් බහින ඔබයිසි කලින්. බැහලා ඔන්න ඔලුව පාත්කල් සාමන්ාන්ස පිටුපාල ගයාාට පස්සේයාවේ වහනට නැගල යන ඇමරිකාවේ නායක හාමුදුරුව නමක් වැඩල මට ආමංහගන කතාවක් කියෙන උන්වහන්සේ පන්සල ස්තරහ පැත්ේ තියෙන පන්සල්ට අයිති නැති නඟග සභාවෙන් පාලනය කරන පාරෙ කොටසත් උන්වහන්සේ උදේම නැගිතලා මළුවත් එක් අතුගාගනෙන ගමන් අතු ගාල දානොක. අරකත්්‍ය ඇවි ලතුගානක ඉන්න නැහුදේ මතු ා. එතකට ඒරටේ මිනිසන්ගේ වටිනාකොම කියන්නේ උදේට වැඩරාජ කාඩිවල් යන මිනිස්සු මේ හාමුදුරුව ක අතුගා යනකො. එතන වාහන මොහොතකට නවත්තලා දොර ඇරලා බැහල ඔලුව පාත් කල යනු. සමහටයි කියෙනවා තවත් මේක ඉස්සහට කරගන යන්න්න කියලා මේ වැඩි බෝම හොඳ දෙයක් කියලා දිරිගන්නලප සංසා කල්ලය. තත්පරේකටි වාහනි නවත්තල වීදුරුව පාත් කල්ල හරි ඔලුව පාත් කරලයනවා. මේ කරන හොඳ දේගැන්. සාමිනාසිකිෙන මට ඒක දකිනකොට මේක හැමදාම කරන්්ඩීතනොම හො වැඩේ මොකද හැමෝමප සංසා කරන වැඩා. හැමෝම සතුටුවෙන වැඩක් කියලා අපේහහි මෝක කරන්න සමහට කියයි මේ හාමුරුවට පිස්සුද කොයිද මේ පාරාතුකගයන්නේ උදේ පාන්ද දැවිල්ලා කියලා. අනිකම මේ උදේට වැඩැනට ඕන්න මුස්පේෙන්තුුකමට පාරටල ඉවා කියලා කියයි හරිු. අ දියුණු මනුස්සය කියනවා බෝම හොඳයි මේ වැඩේ කරගන යන්ට කියලා. එනිසා මේ එහෙමට ගරු කළ යුතු කෙනට අගේ කොළ යුතුෙන දිරිගැන්න යුතු කෙනා නුවන තියෙන කෙන ඒ කරනවා. එහෙම මිනිස්සුන්ගේ සහර මනිසුන්ගිතියනවා. සක්කා තබබන්න සක්කාරෝතිී සක්කාරයට සුසු කෙනාට සත්කාට කරන්නන්නේ නෑ ගරුකා තබබන්න ගරුකාරෝති ගෞරු කන්්ඩෝනෙක් කෙනට ගෞරු කරන්නේි නෑ මානේ තබබන්න මානේතති යටහත් පැවතුන් දක්වන් ඕන කෙනටහත් පැවතුන් දක් පන්නේ නෑ පූජේ තබබන්න පූජේති පිදියයුතු එක්ෙනාට පු දන්නේිනෑ. එබන්ඳු ආකාට ජීවිත ගතකරපු එක් කෙනා. මරණින් මට්ට නිර යනවා. යම් මෙහකින් නිරේෙන් බේරිලා මනුස්සුලෝකෙට අවත් හීන කුලේ උපදිනවා පහත් කුලවල පහත් කියලා සම්මතයක්ති නොනද දන් කෞඩු හඩරි කියයි කුලේ නිසා කෝමද මෙහෙම වෙන්නේ කරන දේ මෙමෙලා ඒ කොහම වඋුණත් දැන් ඔය කරපුදේෙන් තමමාහම කුලේ වැඩල දිනේතැට. දැන්වයි අපේ ඔේ සමහරලාට කුල බෙදිලා තියෙන විදිගත්තහම ඒකේ තමාවිසින්ම කරගත්තදේ ප්‍රතිඵලයක් ලැබිලසියෙන්. ගොඩ යනවනම් කාටුවත් දොස් කියනෙ කහංකාරකම නෙමෙයි වෙන්ටෝන තමාම සකස්වීමයි වෙන්ටෝ. දැ සමාජ සම්මධයත්තිනො මෙයා පහත්කුලේ කියලා මේ ක්ඩයම පහත්කුලේ කියලා. කවුරු හරි මැරිලා අලුතින් ඉපදෙනගෙනක් ඒකුලේ ඉපදනවා. එඒ ඉතින් ඉපදිච්චි දවසිල් ලට පහත්කුලේ කියෙන ලේබල්ල එකක ඇති ඉන්ඩෝන්. සමාජෙන් එහෙමයි ඇයට සලක්. එතකට මෙච්චර හිම් උසස් කියල කුල තියද්දේ යා එතනකින් ඉප දෙෙන්නේ එයා ඒ පහත් කියන කුලේකට ලැබිය යුතු නින්දා ගැරහුන් ලබන්ට සුදුසුවිදි අකුසලයක් රැස් කරපු නිසා. ඒකන යොතන ප්‍රශ්නි. ඒ නිසා මේ කුල කියන්නේ මොනවද මෙවා මනවද කළයුතු කරනදෙන් තමයි බ්‍රාහ්ණනයද්ද රොඩියෙද්ද වෙන්න කියලා දරමී කියලා තියෙනවා කියලා ඔළු අවුල් කරගන දංඟලන්නෙ එපා ඒ ධර්මය කියලා තියෙන්නෙම තමා නජච්ඡා වසලෝහෝති නජචා හෝති ්‍රාක්මනු කම්මනා වසලොෝති කම්මනා හෝති ්‍රාක්්මනෝ කියලා. තමන් කරනදේන් තමයි වෙන්නේ කියලා වසේද බ්‍රාහ්මනද කියලා දැවයි කරපයගේ ප්‍රතිඵලය තම හම්බෙලාති. මොකදද හේතු. සත්කාර කළේතු කෙනට කරන්නන්නේනෑ. ගරු කලේතු කනාාට ඉස කරන්නේනෑ මානන වන්දන කරන්ටෆන කෙනාඩේක කරන්නේනෑ ජ රන් ඕනකිෙනනට කරන්න එයාලට රහර උද්දච්චකම්පෙන්න පෙන්න තමංග ඩන් කොන්පෙන්ු. එ බන්ඳූ කිය ෙන මරණින් මත්තේ රයායනවා නැත්තං මනුසලෝකිටාවත් පහත්තේ සම්මත ුලවල ඉපදිලා අරවිදියට නින්දාා ගැඩහුම් පහත් සැගිලි ලබනු. දැන් අපේ ලංකාවෙන එච්ච තදයට ුළලබේදනෑ ඉම් ියාව ලං කා න යාපන ප ත් හම ල් තු ද න්නේ. සිමෙන්තිවලින් තා අපේ හර තවත් තල් කොලෝලිමුත්තා අප වෙනම ගහනතියෙන්නේ. ඒ ගේ වටට වෙනම් වෙන. ඒ ඒ පරම්පරාවේගේ වටවල්ක වෙන වෙන මොකද ඒ තරන්ම කුල ප්‍රශ්නේ ඉන්දියාවේ හොදටම තියෙනවා. හොඳ ලස්සන කතාවත් තියෙනවා ඉන්දියාවේ කුල ප්‍රශ්නයේඒ හොඳටම තියෙන. ඕක තියනෙ රජගහනුවර පපෝදදා අනද ිචි තැන නුවවතුර ලින්තියන අපි ලන්නගින් තයවනි ඒ කතාව කියාගෙනයන්ට අද කාලේ මදි. ලස්සන කතාවක්. හැමෝම දන්න කතාව මේක. නමුත් මම් මේක ඊළඟ සත්‍යයේ ධර්මාණු ශවාසනාවේ මෙතනින් පටන්ගන්ට හිතා දෙන අදා අපිට ලැබිච්චි කාලය අවසන්නිසා මේදිට ධර්මාණු ශවාසන අවසං කරනු. ඉන් පිින්වාත් ඔබට මතක් කරන නිතරම. තමාවිසින් රැස්කරගන්නාලද කරමයට අනි වාරය ප්‍රතිවිපාකයක් නිර්මාණය. චුල්ලකම්ම විභාග බුදු හාමුදුරුවමේ කරමය කියන එක විභංග කල්ලා විශ්ලේසනය කරලා කොටස් කල්ල වෙෙන් කල්ල විශේෂෙන් දේශනා කරන්නේ ක මිතන. නිසා හැදිස්සේම නුවනින් තරමානුකෝළව ජීවිතේ කය වචනය මනස වවෙහෙසවල කරගන්නාව සියලු කටයතු කරගන්ට මහන්සිගන්ට හඩ විදිහට. ඔකද මේ සියලු දේට ප්‍රතිවිපාකයක් එ තනානිසාංසයක් විපාකයක් තියර. ඔබ හැම දෙනට මේ ධර්මාවවබෝධය නිතර නිතරම ලැබේවාගේෙන් අධිස්ථානින් අද ධර්ම දේශනපි අවසංකරනවා. ඉතිං අද මේ උදාාරදරූ මහා පින්කමට දායකත්්‍රි දරන පින්වත් පිරිස සිහිකල් අපි පින්දී ආසිරවාද කරන්ටයි දැන් සුදානම් වෙන්නේ. අද මේ උතුම් ධර්මානු ශාසනාවට පින්බර දායකත්වය ලබා දෙන්නේ මාලබේ කහන්තොට පාර අංක දාසය ජී විසිනමේ ලිපිණි පදිංචි චම්පිකා දිසානායක පින්වත් මහත්මිය සහ මුල්ලේරියාව උඩුමුල්ල මාලිගා ගොඩල්ල පාර, අංක එකසිේ විසි හතර F ලිපිණේ පාදිංචි, එම් වසන්ති පින්වත් මහත්මිය කියන මේ පින්වත් දෙපල මේ පින්වත් දෙපලම එකට මිත්‍රකමෙන් ඥාතිකමෙන් හිතවත්කමෙන් එක් හෝ වෙලා කල්ල්‍යාන මිත්‍ර හැටියටයි මේ පින්කම සිද්ධ කරන්න. බලාපොරොත්වෙනවා වසර හතරකට පෙරමිය ගිය G.ED දිසානාක පියතුමන්ට සහ සුසිලාගමගේ මෑණියන්ට පරලොවසයෙන් පින් පෙත් අනුුවෝධකරන්න. මියගිය එම් නිශ්ංක පියතුමන්ට සහ, සෝමා ගමගේ පින්වත් මෑණියන්ට පළළු වසෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. මියගේ සුධර්මන්ද සිල්වා පියතුමන්ට සහ සෝමාද සිිල්වා මෑණියන්ට පරළු වසෙන් පින් අනුමෝදන් කරන්ට. සහ ඒ පින්වත් සියලු දෙනාගේම වර්ග පරම්පරාවල නමින් මියගිය සසරගත සියලූම ඥාතිමිත්‍රාධීන්ට පළලු වසයෙන් පින් පපෙත් අනමෝදන් කරන්නට, මේ වෙලාවිදි බලාපරත්තුවයෙනවා දේශකයන් වහන්සේ හැටිට අපට නිදුක් නිරෝගිස්වය සහ ධර්ම කටය ඉදිරිට කරගනයන්ට ශක්තිය දහිරි ලැබේවා කියලා සෙත්පතනවා නෙත් කාර්මන්ලෙට සහ රටවාසි සිරු දෙනාට නිදුක් නිරෝගී භාවය පාර්තනා කරනවා. එහෙමනං අද මේ උතුම් පින්කමට දායකත්වය දරන මාලබේ කහන්තොට පාර දාසය ජීවිසි නමේ ලිපිණි චම්පිකා ජසානායක පින්වත් මහත්මියගෙත් මුල්ලේරියාව උඩුමුල්ල මාලිගා ගොඩැල්ල පාර එක සිය විසිහතර එෆ් ලිපිණි එම වසන්ති පින්වත් මහත්මියගෙන් අරමුණුවල හැටියට තමන්ගේ නමින් මිය පඩලවයන්ටෙදන. ජීදී දිසානායක පියතුමා සුසිලා මෑණියන් එම් නිසංක පියතුමා සෝමාගමගේ මෑණියන් සුදර්මද සිල්වා පියතුමා සෝමාද සිල්වා මෑනියන් ප්‍රධානව නම් සඳහන් කළ නොකළ සියලූම ඥාත මිත්‍රාදීන්තත් ලෝකවාසීව ධර්මස්ශ්‍රවනයකට පොබ නමින්මිය ගිස්සලු ඥාතයන් තත් පරලෝවාසයෙන් මේ පින් ලැබේවා ඒ අයගේ සංසාර ජීවිත සූපත් කරගෙනේ කාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහනිවෙනින් සැනසීම උදාකර ගනිත්වා කෙලාපි පින්දිලාසිරවාද කරනවා. ඒවගේම සුජීවත් වින්දරන මේ උතුම් පින්ගමන දායකත්වය දන්න චම්පි කාජසානායක මහත්මිය එම වසන්ති මහත්මය ප්‍රධානව ඒ පවුල්ලොල ජීවත්ව ඉන්න සෑම සිලු දෙෙනනාටත්. එඒයි ලාපොරොත් වෙන සිරුදිනාට. රටලෝකේ පුරාමිදගනේ උතුම් ධර්මාණු සාසන ශ්‍රවණය කරණන පින්වත් ඔබා පිහමැදිනාට. පින් කැමති දෙවියන්න ඇැතුළු සියලෝම සත්්‍යයන්ටත් මේ උතුම් පින්කමේ බලයෙන් නිදුක් නිරෝගී කායිකමානසික සුවය සැලසේවා ධරමාවබෝධයම සැලසේවා. පරලවජීවිතත් සුවපත්ව දරමාවබෝධය ලැබී, සංසාරදුකින් අතමිදී උතුම් මමා මහ නිවනින් සැනසීමේ භාග්‍යත් උදාවේවා කෙලපි ආසිරවාද කරනවා. ආකාසට්ටාජ්‍යබුම්මට්ටා දේවා නාගාමෛද්දිකා පුුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරන්රක් කන්තුලෝක සාාසනං චිරන්ඩක්කන්ටු දම්ම දේශනං චිරන්රක්කන්තු තුවං සදා.